ගයිස් කොහමද ඔයාලට ඉතින් මම ආදරෙන් පිළිගන්නවද vlog එකට ගොඩක් දෙනෙක් අහනවා ඔමාන් වල අඩුවට බඩු ගන්න පුළුවන් shops මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම අද යන්නේ එහෙම තැනකට අසේ බවල තියෙන Dragon Gift Center එකට තමයි මම අද යන්නේ. ඉතින් මෙන්න මේ විදිය වටපිටාවක් තමයි තියෙන්නේ මේ shop එක ඉස්සරහා. එහෙනම් අපි අතුරට ගිහින් බලමු කොහොමද මේ shop එකේ බඩු මුට්ටු මොනවද තියෙන්නේ එතකොට ඒ වගේ prices වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවනේ මෙතන තියෙනවා හැම දෙයක්ම. Toys වර්ග, stationery, එතකොට clean equipments, kitchen items, gadget ඕන කරන හැම දෙයක්ම වගේම රෙදි වර්ග, shoes, එතකොට මේ හැම දෙයක්මත් මෙතන තියෙනවා. ඉතින් 2100 ඉඳන් තමයි මෙතන prices තියෙන්නේ. Oman real 1.50 තමයි උඩරිම මිල. ඉතින් ඉස්සර අපි මේ වගේ කඩවලට කිව්වේ 1 real කඩ කියලා. Then tax එකත් එක්ක තමයි Oman real 1.50ක් වෙලා තියෙන්නේ. ඉතින් උඩරිම ගාන ඒක තමයි ගොඩක් ලොකු collection එකක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා තියෙන මෙතන පොත් වර්ග, diaries වර්ග, ඉතින් බබලට ඕන කරන platinum වර්ග, එතකොට pastel වර්ග, pen, මේ හැම දෙයක්ම ගොඩක් ලොකු collection එකක් මේ stationery items තියෙන හරිය තියෙනවා. Toys තියෙන හරිය පහු කරගෙන මම මුලින්ම ආවේ stationery items තියෙන හරියට. ඉතින් ඔයාලට පේනවනේ හරිම ලස්සන story books තියෙනවා මෙන්න මේ වගේ. ඉතින් ඒ වගේම ස්කෝලේ යන බබාලට ඕන කරන හැම ජාතියෙම පොත් වර්ග හැම දෙයක්ම මෙතන තියෙනවා. ඉතින් ලංකාවට බඩු යවන්න බලන් ඉන්න අයට මෙන්න මේ වගේ තැනකින් ගොඩක් අඩුවට ඒ දේවල් ගන්න පුළුවන්. ඉතින් ගන්නකොට ගොඩක් තෝරලා ගන්නත් ඕනේ මොකද අපිට කියන්න බෑ quality එක ගැන. ඉතින් ඒක නිසා ගොඩක් පොත් වර්ග මේව දේවල් නම් ලොකුවට ඒ දේවල් බලන්න ඕනේ නැහැ කියලා මට හිතෙනවා. නමුත් අපි ගන්න මෙතනින් ගන්න කෑම බීම, එතකොට මේකප් අයිටම්ස් මේ දේවල් ගැන නම් චුට්ටක් හිතන්න වෙනවා. ඉතින් ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහ ලස්සන පොත් තිබ්බා 2600 ගානකට. ඉතින් මේ ගානට මේක ගොඩක් වටිනවා කියලා හිතුණා. අපි ප්‍රයෝජනෙට ගන්න විදිහ 91 දි වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම ලස්සන කියුට් අයිටම්ස් ගොඩක් ඉතින් ස්ටේෂනරි තියෙන හරියෙත් තියෙනවා. ඉතින් ඒ වගේම ලස්සන පර්ස් වර්ග මේ දේවල් වගේම ස්කූල් බෑග්ස් වර්ග ටොයිස් මෙන්න මේ විදියට ගොඩක් ලොකුවට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම ක්ලීනින් ඉක්විප්මන්ට්ස් වලට පේනවෙතිනේ ගොඩක් ලොකු වෙරයිටි එකක් මෙතන තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන වතුර බෝතල් තිබ්බා. ඉතින් ඒවත් ඕමාරියල් 1.50 තමයි උනේ. ඉතින් ඔයාලට පේනවනේ එතනත් ගොඩක් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා එක එක පාට් වලින්, එක එක ඩිසයින්ස් වලින්. ඉතින් කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. ඉතින් කල්නත්ක වගේ මේකේ ක්වොලිටි එක ගැන නම් ගැරන්ටි කරන්න බැහැ. නමුත් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ බෝටල්ස් තමයි ලංකාවෙත් 1800ට 1500ට මෙන්න මේ වගේ ගණන් වලට තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ති ලන්ච් බොක්සස් ඒවත් ලංකාවේ මම ගත්තා 2000 ගානකට වගේ. ඉතින් ඒව තමයි මේ ඕමාරියල් 1.50ට තියෙන්නේ. අදී ඊළඟට මෙතන ඔයාලා දකින්නේ එක එක පොට්ස් වර්ග ගොඩාක් තියෙනවා. ඒවත් උපරිම ගාන උනේ ඕමාරියල් 1.50 තමයි. ඉතින් ඒ වගේම මෙන්න මේ විදිහේ ස්ටෝරේජ් බොක්සස්, ඉතින් මේ වගේ ගොඩාක් ලොකු කලෙක්ෂන් එකක් කිචන් අයිටම්ස් තියෙන හරියෙත් තියෙනවා. ඉතින් මේ දවස්වල ඕමාන් රියල් එකක් කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 780ක්. ඉතින් මෙතන දේවල් තියෙන්නේ 2100 ඉඳලා ඕමාන් රියල් 1.50 වෙනකන්. ඉතින් ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 78 ඉඳලා රුපියල් 820 වගේ වෙනකන් තමයි මෙතන දේවල් වල මිල වෙන්නේ. ඉතින් මේ හරියේ තියෙන්නේ පිලෝ කේසස්, පිලෝ, එතකොට බ්ලැන්කට් වර්ග. ඉතින් මේ දේවල්, ඉතින් මේ වගේ උපරිම ගාන මං කලින් කිව්වා වගේ ඕමාරියල් 1.50. ඉතින් ඒ ගානට මේ දේවල් වටිනවා. ගොඩක් හරිම ලස්සන කලෙක්ෂන් එකක් මෙතනක් තියෙනවා. ඉතින් මේ කඩේ ගොඩක් බඩු ඇත්තටම පේනවට වඩා
ගොඩක් බඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේම තව ස්කූල් බෑග්ස් මෙතන දාලා තිනා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ ගාන හිම ඔමාන් රියල් එකට ගොඩක් වටිනවා. ඔයාලට පේනවා ඇති මේ වගේ තියෙන ඩිසයින්ස්. ඉතින් ලංකාවේ ගන්න ගියත් මං හිතන්නේ රුපියල් 1000කට වගේ ගන්න පුළුවන් වෙයි කියලා මේ වගේ බෑග්ස්. ඊළඟට මෙන්න මේ විදිහේ බාත්รูම් ඇක්සසරීස් මෙන්න මේ හරිය තියෙනවා. ඉතින් ඒ වගේ නම් අතර ගත්තාම තේරෙනවා ගොඩක් ක්වලිටි එක අඩුයි කියලා. ඉතින් අපි ඒවා ගොඩක් කාලයකට පාවිච්චි කරන්න ගන්න නිසා මේ වගේ දේවල් නම් මෙතනින් ගන්න එක එච්චර සූටබල් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන තිබ්බා ඩිෂ් වොෂ් වර්ග, බොඩි වොෂ් වර්ග, සබන් වර්ග මේ දේවල් තුවාලට පේනවා ඇති. එක බොටල් එකක් බයිස 495ට, 695ට, 925ට මෙන්න මේ වගේ ගණන් වලට තමයි මේ හරිය දාලා තිබ්බේ. ඊළඟට කොම්ෆෝට් වර්ග වලට පේනවා ඇතිනේ බයිස 495ට, බයිස 925ට මේ වගේ ගණන් වලට තමයි තිබ්බේ. ඉතින් මෙන්න මේ බෝටල් එකක් ලීටර් දෙකක් තියෙනවා. මේකත් බයිස 925. ඉතින් අපි හිතුවා එකක් ගන්න එක වටිනවා කියලා. ඉතින් මේ වගේ දේවල් නම් මෙතනින් ගන්න එක ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙන්න මේ විදිහ බිස්කට් වර්ග, චොක්ලට් වර්ග මේ දේවල් ගද්දි චුට්ටක් හිතන්න වෙනවා. මට ඒ ගැන නම් රෙකමන්ඩ් කරන්න බෑ. අයිඩියා එකක් නැහැ. මොකද මෙතනින් අරගෙන පාවිච්චි කරලා නැති නිසා කොහොමද මේ වගේ ක්වලිටි එක කියලා. නමුත් ඉතින් මෙතන තියෙන බිස්කට් පැකට් මේ දේවල් උනේ රුපියල් වලින් ගත්තෝ රුපියල් 740ක් 750ක් මෙන්න මේ වගේ ගණන් තමයි. ඒ වගේම එක එක ක්‍රීම් වර්ග, එතකොට මේකප් ආයිටම්ස්, ජුවලරිස් වර්ග මෙතන තියෙනවා. ඔයාලට පේනවා ඇතිනේ මේ පැත්තෙම තියෙන ජුවලරිස් වර්ග. ඉතින් මෙතන එක එක ඩිසයින්ස් වලින් තියෙනවා. මෙතන තියෙන හැම ජුවලරි එකකම වගේ මිලෝනේ ඔමාරියල් එකයි බයිස 50යි කියන රුපියල් වලින් ගත්තොත් රුපියල් 820ක් වගේ. ඉතින් ඔයාලට පේනවනේ ඩිසයින්ස් ගොඩකින් තියෙනවා. ඉතින් අපිට තෝරලා ගන්න පුළුවන් ටිකක් වෙලා අරගෙන. චූටි ගැනු ළමයින්ට හරිම ලස්සන කලෙක්ෂන් එකක් මෙතන තියෙනවා. ඔල්ට පේනවා ඇතිනි ලස්සන හෙයා ක්ලිප්ස් තියෙනවා, බූල් බෑන්ඩ්ස් තියෙනවා. ඉතින් මේ ලස්සන බූල් බෑන්ඩ් සෙට් එකක බූල් බෑන්ඩ්ස් තියෙනවා 16ක්. ඉතින් ඒ සෙට් එකක්ම වෙන්නේ ඔමාරියල් 1.50ක්. ඒ කියන්නේ රුපියල් වලින් ගත්තෝ රුපියල් 820ක් වගේ. ඉතින් මට හිතෙනවා ගොඩක් ලාභයි මෙතන මේ වගේ දේවල් කියලා. ඊළඟට මම ගියේ මේ ෂොප් එකේම උඩ කොටසට. ඉතින් උඩ ඉඳන් බලපුවම පල්ලෙහා කොටස මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකෙත් බඩු ගොඩාක් තියෙනවා කියලා පේනවා. ඊළඟට උඩ කොටසේ තමයි තියෙන්නේ ඇඳුම් වර්ග, එතකොට සපත්තු සෙරෙප්පු, බෑග්ස් වර්ග මේ දේවල්. ඉතින් උඩ කොටසේ ත්‍රවුමක් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ හරිය තමයි සපත්තු වර්ග තිබ්බේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ ගොඩාක් ක්වලිටියට අපිට බලා ගන්න නැහැ. නමුත් මෙතනින් තෝරලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් වෙලා අරගෙන තෝරලා ගත්තොත් හොඳ අයිටම්ස් නැත්තේත් නැහැ. මෙතන ඔයාලට පේනවා ඇතිනේ බබාලගේ වගේ තියෙන සපත්තු වර්ග. ඉතින් මේ වගේ ඩිසයින්ස්, කලර්ස් ලස්සන ඒවා තිබ්බා. ඉතින් ඔමාන් රියල් එකකට වගේ එමිට වඩා ගොඩාක් ක්වලිටියට ඉතින් මෙතන අයිටම්ස් තියෙන විදිහකුත් නැහනේ. ඉතින් ඒකත් එක්ක බලද්දී තෝරලා අපිට ගන්න පුළුවන් වෙන සපත්තු වර්ග තියෙනවා. ඉතින් මේ පේනවනේ මෙන්න මේ වගේ අයිටම්ස්, මෙන්න මේ වගේ ෂූස් වර්ග බබාලගේ. ඉතින් ඒ වගේ ටිකක් ක්වලිටි, කලර්ස්, එතකොට ඩිසයින්ස් මෙතන තියෙනවා. ෂර්ට්ස් වර්ග තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතන එක එක පාට වලින්, එක එක ඩිසයින්ස් වලින් තියෙනවා. ඉතින් මේ එක ෂර්ට් එකක් ඔමාරියල් 1.50ක්. ඒ කියන්නේ ලංකා මුදලින් ගත්තොත් රුපියල් 820ක් වගේ වෙනවා මේ ෂර්ට් එක. මං කලිනුත් කිව්වා වගේ මෙතන ගොඩක් හොඳ අයිටම්ස්ත් තියෙනවා. ඉතින් බැලූ බැල්මට ඇත්තට හොඳ නෑ කියලා පේන අයිටම්ස්ත් තියෙනවා. ඉතින් මේ ෂෝට්ස් වර්ගවල හිම ෂෝට්ස් හොඳ ඒවා තිබ්බා. ඉතින් ටිකක් වෙලා අරගෙන පොඩ්ඩක් ඇවිදලා බලලා මෙතනින් දේවල් සිලෙක්ට් කරගන්න අපිට පුළුවන්.
ඉතින් ඒ වගේම නිවබෝන්ස් ලටෝන් කරන බේබි සූට්ස් මේ වගේ බේබි අයිටම්ස් ගොඩකුත් ඉතින් ඩ්‍රැගන් ගිෆ්ට් සෙන්ටර් එකේ තියෙනවා. ඉතින් ඔයාලගේ බජට් එකට ගැලපෙන විදිහට ෂොපින් කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ. ඉතින් ඒ වගේම ලංකාවට යවන්න පුළුවන් දේවල් මෙතන ගොඩක් තියෙනවා. ඉතින් එහෙම යවන්න කැමති කෙනෙක්ට මෙතනින් ලාභෙට බඩු ගන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් දේවල් නම් මෙතනින් ගත්තේ නැහැ. ඉතින් අපි යන ගමන් කෛරාලියකට ආවා බිරියානිකක් කන්න. ඉතින් ඔයාලත් මෙතනට ඇවිල්ලා කෙසෙල් කොලේ බිරියානික ට්‍රයි කරලා නැත්තම් කාලා බලන්න හරිම රසයි. ඉතින් මේ වගේ තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ඉක්මනටම හමු වෙමු.